सार सार सारना सारना सार सारना सार सारना द सार සංගාන් සාරනයි 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 මේතුම් සාරනයි සිරුදනාටම තෙරුවන් සරප්‍රාර්ථනා කරනවා අයිතිහාසික ගිරිදර පුරාණ විහාරස්ථානයහි සතිපිරිත් පිංකම, අද දවස්සේ ආරම්භ වනාා, ඊයේ රාත්‍රී භාගයෙහි ඉතාමත්ම සුමදුර ධර්ම දේශනාමය පිංකමක්. එවගේ ඉතාමත්ම වටිනා ආකාරයට සිදුකරන ලද මහානු භාසම්පන බෝධි පූජා පිංකමක්, ඊය හවස්්‍යයාගැපි සිද්ධ කලාා. ඒම සිද්ධ කරලා අද සන්ධයාභාගිහි තමයි, මේ මහා වටිනා සත පිරිත්පයෙන්කම අපි ආරම්භ කරන්න. ඇයි අපි මේවිදී මහා පිරිතක් සජ්්‍යායනා කිරීමට බලාපොරොත්තු වන්නේ. එහි පවෙ පලාපොරොත්තු තමයි ලෝකවාසී රටවාසී හැම දෙනාටම බුද්ධාදීරත්නත්‍රය ආශිරුවාදේ ්‍රාර්ථනා කරන්නට. ඒවාගේ අපෙන් ෙල් බිහෙත් අරගනගී ඔබ හැමදෙනටම බුද්ධාදී රත්නත්ත්‍රයේ ආශිරුවාදය ප්‍රාර්ථනා කිරීම මෙහිදී ප්‍රධානරමමුුණන බෝට පත්ෙන. වවගේ මේ විහාරස්ථානයෙහි විහාරාරංග සියල්ලක් විදිකර ගැනීම සඳහා උදවපකාරීව කටිගුතු කරපු බොහෝ පින්නතුන් පිරිසක් අපට ඉන්නවා. ඒ හැම දෙනාටම තුළළුවන්ගේ ආශිර්වාදය ප්‍රාර්ථනා කිරීම මුදෙසාක් තමයි මේ උතුම් සති පිරිත් මහා පිංකමක් අපි සූදානම් කරගත්තේ. අද රාත්‍රී භාග එනම් අද මේ දහවෙනිදා රාත්‍රී භාගෙන් ආරම්භන මේ සතිපිරිත් පින්කම දා හත්වනිදා අලුයම්යාමයෙන් තමයි අවසංවීමට නීමතිව තිබෙන්නේ. ඉතින් මේ මහා පංකම අතරතුර මේ පින්කම පුරාවටම උදෑසන වික්ෂූන් වහන්සේලා සිරු දෙනාටම සංගස්තු දානමය පින්කමක් ඔවන්සෙන් පනස් තමක් විතර භික්ෂූන්හන්සර වැඩින්නො. එවගේ දාවලත් භික්ෂූන් වහන්සර සඳහ සංගසතු ධානමය පින්ංකමක් රාත්‍රීහි උන්වහන්සේලාට පලාාත්වා සී භික්‍ෂූන් වහන්සේලා ඇතුරු සෑම දෙනාටම හැට පහක් හැත්ත වක්කවිතරවායින් හන්සර රා්‍රයට ගිලාම්පස සංගසද්දාානය පිකමක් වසෙන්. දවස්සකට තුංගතාවක් ගිම්පස තුංගතාවක් අපි මේ වි සංසවදදාාන මේ පින්කාම් සිද්ධ කරන. ඉතින් පින්නතුනි ඔබට මේ විශේෂයෙන් මම මේ වීඩියක කරට් බලාපොරොත් වුණේ. අපේ මහා වටිනා පිම්බිම තුළ මේ සිද්ධ කරන ඉතාමත්ම මහානුභාව සම්පන්න, තයිල ජීවමක් තෙල් ජීවමක් පිළිබඳු ඔබෝ දැනුවත් කිරීමටයි. කලින් අපි සිදුකරන ලද කතරගම් පුරවරය මුල් කරගෙන. දොළොස්මහා දන්සලක් දීම පිළිබඳව සිදුකරන ලද ඒ වීඩියෝ දර්ශන ඇතුළත් ඔබට අපි අවස්ථාරාශයක් හඳුන්වා දුන්නා ඔබටත් පින් සිද්ධවෙන්න මටත් පින් සිද්ද වෙන්න කතරගම් පුරුවරයක් මනුවද සිද්ධ කලේකීන කාරණාව ට හොඳ අවබෝධයක් තිෙනවා. එවගේ මේ හැම වීඩියුව එකම අවසානයේ මංට මතක් කළා දහත්වෙනදා උදෑසන සිට දහවල් දොලා හා එක්ක දෙක හරි ඒ වෙනකං අපේ විහාරස්ථානයේ මහරු භව සම්පන තිෙල්වර්ගකීපයක් ලබාදීමට අපේක්ෂා කරන බව. ඉනිසා මේ පිළිබඳව ඇැම්මයිට අවබෝධයක් නැහැ එනිසා ඔබට ඒ පිළිබඳ පැහැදිලි අවබෝධයක් ඇතිකරදීමටයි මේ වෙලාවදි බලාපොරොත්තුව වන්නේ. ඔබ මේ දකින මහා අපේ වටිනා පිම්බීම ඔබ බලමින් නරඹමින් මේ වෙලාවෙදි මේ වීඩියෝ එකම කියන ටිකත් හොඳර සිතරගන්න. මේ අලංකාරවත් ලයිඩ් බුලුවලින් විචිත්‍රවත් කරමින් දුට දුටුවන්ට ඇසුඇසුවන්ට බුද්ධාලම්බට ප්‍රීති ඇතිවෙන්නටඒවගේම බුද්ධාධී රත්නත්‍රය විධාකාර කරම ඔස්සේ වන්දනාමානයට පූජාවට පාත්‍ර කරමින් මේ ඓතිහාසික මහා පුුණ්‍ය බුහුමිය තුළ. ඔබ මේ දකින මහා විශාල, දම් සබහ මණ්ඩ පය ඇතු ැතම් මේ ධර්මසාලා ඇතුළෙ තමයි මේ මහා වටිනා පිම්බිමහි මේ පිරිත් පින්කම සිද්ධ වෙන්නේ. මේ ෂඩ්වඩ රශ්ම ධාරාවන් විහිදුවමින් මේ බැබලෙන්නේ. අපේ විහාරස්ථානයහි වැඩසිරින්න උතුම් චෛතරාජාණන් වහන්සේ. ඒගගේ බෝහා මුදුරුවන් වහන්සේ පසෙකින් සිටිනවා. ඒවගින් ඔබේ ආධාර උපකාරලින් මට මස අටකට අවුරුද්ධකටතරකාලින් අපි අපේ තෙල් බෙත් ආදිය ලබාදීමතුළින් ගොඩන ගන්නටයෙදලු ඒ මහා පැරැණ සංාවාස ගොඩනැකිට තමයි ඔබටත්දෙ ගොඩ්නගල් ලක්වාසසිෙන් ඇතිම් පෙනෙන්නේ. ඉතින් මේ සියල්ල අපි සිදුකරගෙන යන අතර ඔබ මේ දකින මහා විශාලම ගොඩ නැගල නැත්තන් ඔයි ධර්මසාාලාව තමයි බ මේ දකින්නේ. රාත්‍රයාලුවකට ලස්සට පෙවුණත් මෙහි උළු දැන් දිාපත්වවින් පවතිනවා.ඒවගේ පොළව සම්පූර්ණ බොල් වෙලයි තියෙනෙ. තින් එනිසා මේ ධර්මසාලාපට ගොඩ්නගා ගැනීමට සිද්ධ වෙන. මේ ධර්මසාලා ප්‍රති සංස්කරණයක් කර ගැනීමට අපට සිද්ුවෙනවා. මෙන්න මේ ධර්මසාාලාර් ප්‍රති සංස්කරණය කර ගැනීම අරමුණ ඇතුව තමයි මේ තෙල්වර්ගකීපයක් අපි ලබාදීමට බලාපොරොත්තු වන්නේ. හබට ම මේ පිළිබඳව ඉතාම කෙටියෙන් කියන්න. පලවිිනි තෙල්ක තමයි සිද්ධාර් දසපාක තයිලේ. සිද්ධාර් දසපාග තයිලේ නැමති මේ උතුම් තෙල් මේ ඔබ අපිව දැම් බලන මේ ොහෝදදීත් පිරිත්වෙනවා. ඒ කියන්නේ ඔබව පි දැන් ඔට අමන්ත්‍රනයකන මේ වෙලාවිදි. ඔබ අපි මේ දකින මේ වෙලාවිදිත්. මේ මහා විශාල අභිනව මහා මණ්ඩප්පය ඇතුළෙහි මේ උතුම් වූ තයිර රාජාණන් වහන්සේලා ජීවාම් වෙනවා.ඒවගේ පින්වතනි ඔබ මේ දකින්නේ මණ්ඩ අප්පෙහි අභ්‍යිහන්තරය. මේ ඉතාමත්ම අලංකාර වූ මණ්ඩප්පය අපි සූ දානම් කරලා මෙහි වටා මල් ආදියෙන් නිසි පරිදි. ඉතාමත්ම විචිත්‍රවත්තා ආකාරයට සරසර ඒවගේම සතර දිසාවට මල් පැල් සතරක් නිර්මාණය කරලා එවගේ මධ්‍යහාසනෙහි දහතු කරඩුව තැම්පත් කරලා ඒ පිළිතරවඩඩ ස්වාමීන් වහන්සේලාට අවශ්‍ය ආකාරයට මණ්ඩ අපපය සකසලා ඔබ මේ දකින මධ්‍යහාසනයෙහි තැම්පත් කරලා තියෙන්නේ ඔබට දීමට බලාපොරොත්වය තෙල්වර්ග කීපය. හයින් ප්‍රදහානමතිර තමයි සිද්ධාර්ථ දසපාග තයිලේ. මේ සිද්ධහර් දස්පාගක යිලය කියලා කියන්නේ තාම බල ඇති වෙෙලා. මෙහිට අපට මිලනියම කිරීමක් මම සිද්ධ කරල නෑ. බොහෝ අය අපෙන් විමස විමසා සිටිය සාමීන් වහන්සේ හෙම කියන්න එපා අපට ගාන කියයක් කර කියන්න කියලා. නෑඒක මම කරන්න නෑ. මේ ඒ පිරිදා එක්තරා මනුස්සෙක් විහාරස්ථානටාව යකවා හාමුදුරනේ ධර්මසාලාගෙනනට වඩියකක්හන් ලැබන මේ ලක්ෂය බහස තියාගන මංකව එපා. ඒ ලක්ෂය මහත්තය තියාගන්න දාහත්වෙන ද එන්න ඇවිල්ලා ඔබතුමා ඕක දීලා, තුමාට අආශ ෙල් ික් ඇතිින් හරගන ගිහිල්ලා ඒක ප්‍රයෝජනයට ගන්න. එක්තරා මනුස්සයෙක් මේ රි ධා රුපියල් දහක් මට දුන්න. ලියවම්කාරර කරතුාල ලියවම් කාර දා මංකව ඇයි මහත්තයා කිය. නෑ හාමුදුුවේ ධර්ම සාලාව හදනවනි කිය. මංකවක් නෑ මේ දහා පෞතියාගන්න මේක තියාගන දාහත්වින් දට මහත්යයා එන්න එදාට තෙල් දෙනවා සිද්ධහර් දසපාගතෙන මහත්තයා මේක එදාට පූජ කරලෙවෙරලා බතුමා ඒෙන් තෙලිකුපියයක් ගන්න කියලා. දැන් ඔබට වැටහීමක් ඇති මේට මා නියම කරන්න මිලකීයද කියලා. එනම් මෙහිට මිලක් නැහැ. ලක්ෂයක් දෙන කෙනටත් දාහත් දෙන කෙනටත් පන්සයත් දෙන කෙනටත්. මම මේක හද ශ්‍රද්ධාවෙන් හිත සතුට මේතෙල්ටික පූජ කරනු. එනිසා ඒ ගැන ඔබ දෙහිතක් දෙවාරයක් හිතන්නට එපා. ඒක ඒ කාන්තයි ස්තීරයි. මේ සිද්ධ දසපාක ෙහි බය ැන ඔබට ම කියලාන්න. චන්ද්‍ර කුජබුද ගරෂක සස රාවක යතුක නගහන උපතින අප්‍ර මාන වූ නානාවිද අපල උපද්‍රාවන්ට මේ තෙල දිවි අවසධයක් කරපලදින්න පුළුවන්. ඒවගේම දේවස්ථානයක ආරක්ෂාවකට උදන්න තින හොඳම ෙ තමයි සිද්ධාර්ධ දසපාග තෙල මේ ජීවාම් කර තින දසදසා පිරිතේ. ඒවගේම දැම් පිරිත්ගාතා අලිමුකද ඇතැම් දේවස්ථානවලට, ආරක්ෂාව දානකොට සමහර බලසම්පන්න මන්තවලින් ආරක්ෂා කරන මේ දේවස්ථහන ඇතුළට භූතාදීට එන්න බෑ. ඉනිසා එවැනි තැන් ආරක්ෂා කරන්නට ඕනේ පිරිද්‍යාතාවලින්. ඒකට හොඳම දයටමයි මේක හතරකුණ එල්ලන්න පුළුවන්. මෙයින් කුපි හතනක් කරන ගියන්ගේ හතර කොන බට එල්ලන්න පුළුවන්. ඒ කාන්තයෙන් ගෙදනට අපමන ආරක්ෂාවයි. බහිරවගේ ඇතිවෙන අප්‍රමාණ වුවදුරූපද්‍රාවයට මෙයින් හතරක්ගේ හතර කොනේ ඔබට තැන්පත් කරගන්න පුළුවන්කම තීරම්. හිවගේම? න කොඩිවිෙන දිහූුණියන් ඉරි පැඩුන්වලින් පීඩාවවිදින වනං ඔොබ එවැනි පීඩාවන් වලින් ආරක්ෂා සඳහ පැලඳීමට මේතල ඉතාමත්ම සුබයි. ඔබ හොදින් තේරුං ාණන්ට ඕනි මේ තෙලෙහි පිරිත් බලය විතරයි තියෙන්. මොනවද පිරිත දිසා සුද සභාගගේ සූටි බුද්ාන භාතු, ේාධ්‍යන්තරා පිනසන්තුව සේසතු මාදිිගුණුව පේතන් පරිත්තන්ත නා මහැකින් ඔබ ආසා ඇති දස දි හ පිරිත. සදසා පිරිත්තියෙන් හරිටම ලක්ෂවාරයක් මේ බලපිහිරවොලතිීර. එ වවගේ සබපාස රන කුසල සුප සප සචත්ත පරිවුත්තපනගේත බුද්ධාන හසනන්ගෙන සබපස්ස ගාතාවෙන් පං ලක්ෂවාරයයක් ජීවම් කරලතතිරන. පිරිත් කලතිීර. ඒවගේම මේට සබපාපස නාමාකරචන සපා අෂ්ට සම්පති සාක සබපාපස් දැනාදී, ඒ සබපාපස ගාතාවලින් නැවත නවත් මෙ විධාකාරකමෝසේ බල පිහිටවලතිීරවා. එහෙන් බල පිහිටුල සකසකරගත්ත මේ සිදධාර් දසපාකතයි ේතමයි. නැවත දින හතක් පුරාේ උතු මණ්ඩ්පය ඇතුළේ හිතිී ඇතුළත, මේ ජය සංකනාද බේරි සද්ද පූජාවන් ස පවත්වමෙන් මේ විදිහට බල පිහිටුවන්නේ.ඉනිසා මෙහි ඇති බලය අපමණයි. එවගේ ඔබට කිසියම් ආකාරයකට. දෙවියන් ප්‍රසාදයට පත්කර ගැනීමට අවශ්‍යනම් මෙයින් බින්දුවක් පහනකට දාලා පත්තු කරලා බෝධයක් අබියසදි. දෙවියන්ගේ ආශිරුවාදේ ආකරෂ තමන් ලඟ කරගන්නත් පුළුවන්කම තියනවා.ඒවගේ මාී වගේ මොනෝහරි වීවරගයක් ඇතුළට අරගන එකනේ අපට පුළුවන් මොට්ියයා කරන් මොට්ිය ඇතුළට මවීටිකක්හරි වීටිකක්හරි පුරුවල ඒ ඇතුළට මේ කූපිය දාලේ වෙල්ලා එක ොඩිය හොඳද හලා තමට මුදදුන්යක්ල ඉල්ලන්න පුුවවා. මේ ගැ දාට මුකත්මහන්න එපා මොක දදාට සැනක වැඩිවේ තකොට ඒගල ටික දෙන්න ඕන. පින්නවතුනි මේක පිරිත්. ඒ මත්‍ර නෙමේකිල්ලට හුුවන්නේ නෑ. හරිද ඌර්මස් කරම් මස්කො හැවකිල මේක බල බිඳෙන්නේ නෑ. මළකෙවල් කොට හුෙවල්ල ගයා කිය බලබඳෙන්නේ නෑ බිත්තර ගැහු ිතර ැද්දකිල මේක බලබිෙන්නේ න. කෙනෙක් ගෙද ල්ල ැරුණ දග වෙලට මේක බලබිෙන්න බුද්ධ ලය බින බලයක් නෙවි. ඒ නිසා ඔබට මේක සිතූ විදිර තියාග පුළුවන් ෙදර තියාගන්නල් පුළුවන්ගේ හතරකුණ එල්ලන්නත් පුළුවන් නඩුවකට හේකට විාකර නල්ලගනියන්නත් පුළුවන්. පහනක් දල්වන්ඩක් පුළුවන් සිතූ අභිහුරුදියක් වෙත් නං හිතුවනං යම් කිසි කාරණාවක්. ඒ සිතාගත් ඕලම කාරණයක් වෙනුවෙන් මේ සිද්ධහර් දසපා තයිලෙ ඔබට භාවිතා කරන්න පුළුවන්කම තිබෙනවා.ඉනිසා මේක නැවත දෙන්නේ නැහැ. මේක දෙන්නේ මේ පිරිත අවසාන දවසනඇත්තන් දාහත්වෙනද අලුයම තමයි පිරිත අවසං වෙන්නේ. එදා දවසතුරතු මම්ම තෙල් ටික දෙනවා. මහර එන්න එපා. අවමුවසයෙන් දල් කොලහ ොළහ එක දෙක නොටත්වෙන්න හිදා දවස දෙවා. ඔබ කිසාම හේතුව නිසාහෝමේතයට ලබා ගැීම ර පහසුවක් තියෙනවන. ඔබ මෙච්චර කල් ලපින් බිහෙත්ගත්තයි මගේ ශිෂ්‍යෝ ඉන්වන්නේ යයටටන් අන නම්බරතියෙනවන ඒයි ඔෝගොලන්ට හිතවත්න්නේ ඒ අයට කතාබහ කරලා ඒ අයි මාර්ගෙන් ඔගොලන්ට වෙන් කරගන්න පුළුවන් ඒයින් පසුව දෙනෙ නෑ. ඒක මොකද දෙ එකට හේතු මේ මි නියීම කිරීමක් නෑ. ට ලක්ෂයදේ කනෙකට දහත්දේ ෙනනෙකට පන්සිීය අත්දේ. කෙනෙ මේකට සී අත් දෙන්න පුළුව. කෙනෙ මෙකට විශ්සක් දෙන්නත් පුළුව. විස්සාත් දුන්නත් මොමක බාරගන්නවා. දුන්න මුදලග දදිහා බල්ල එකට සල්ලන තිෙලකු පියයක් නෙදේදන්නේ. හරි ලක්ෂේයා දුන්න කියල තෙල්ක පියයට වැඩි ප්‍රධානෙත්නෑ හරි ඒක ඔබහ හිත සතුටින්. දවතේ ්‍රදධායගෝ පූජ කරන දේ. ඒ ලැබෙන මිලමුදයිටි එකට එකතු කරලා තමයි සතිපිලිත අවසානය පසුව මේ විහාරස්ථානයේ බනමඩුවෙහි ප්‍රතිසංස්කරන කටයුතු ආරම්භ කරන්න ති නිසා මේ කටයුතුට ඔබ කිසි අම් ආකාරයට කල්ලට ඔබින සුදුසු ආධාරයක් පූජාකරාවකල බලාපොරොත්තු වන නතත් දෙක සතුටින් භාරගමක් ගැල්ුවක්න. ඒ තමයි පළවිනි තයිල. දෙවැනි තෙල, අපි එදාට දීනට තීරණය කරලා තියෙනවා නවග්‍රහ මණ්ඩල තයිලේ. ඔබ කිසි දෙකට බයවෙන්න පා ඔබට ගන්න පුළුව මුදලකට දෙන. රුපියල් පන්දාහාට තෙල්බේදු නවයක් දහයක් තර්‍රමාණයක් පුචි කුප්ියකට දාල් එදාට ලබාදෙනවා රුපියල් පඳදා ඉඩලාගන්නේ නහැ ඇතම නවග්‍රහමණ්ඩ ෙ තාමත්ව මිරධික ෙක් නමුත් මම තීරණය කලා මට තම මේ පන්සනය ගොන්න ගන්න තිනෙන බණ මඩු විතරයි ගොම කල්නොත් කි්වා එදැන්. විශ් කර නාලිකාව පින් ුතුන් අතාපු හමට බලන්න පුළන් ඔබට දැන් මේ විහාරත්තාය ගඩ පතිංස් කරය කර තාව වැදයක් නෑ. තව තියනෙ බණමඩුව ප්‍රශ්නය විතරයි. ඒ වෙනුවෙන් විතරයි ට මේ තෙල්ටිකදීමට අවශවෙනි නැවතායි අතන හදන්න මෙතන හදන්න කියලා හදන්න දෙෙකුත් පන්සලෙවෙන නෑ. ඉතින් ඒ නිසා මෙයින් පසුව තෙල් දෙන්නට අවශ්‍ය වෙන්නෙත් නැහැමට. ඒ නිසා නවක්්‍ර හන්ඩ තෙරදෙන නක්ට හම්ඩ තෙර දෙන්නේ ඇයි සමහරුන්ට පවතිනවා දුරු කරන්න බැරි ඒ රාෂ්ටක. ඇතැම්මයි කියන පුළුවන් තමුසට රාෂ්ටක පාක දිට මුස මරෙනවාමයි කියලා. කෙනෙකට කියන්න පුළුවන් තමුස මේ තියන විපාකය නිසා කවදාවක් අසාදයක් කරියන්න කියලා. කෙනෙක් කියන්න පුළන් තමුසර මේ තින පලේනසා තමුස රහ පලති මුල ජවිතන ඇවිදවිත්තම ඉන්නන්නේ කියෙ කියන්න පුළුව. හැබැයිතින්වා පෙරපිරගෙන කුසල් සහ කුසල් විපාක. එනමුත් එහි විපාක. සෑහෙන දුරකට සමනය කිරීමට තියෙන ඉතාමත්ව බලසම්පන්න තෙ තමයි නවග්‍රහ මණ්ඩල තෙල. මේකනං නල්ල ගාලන පුළුවන් තෙලක් නෙවෙේ මේ අනිවාරෙන්ම සුරේකට දාලා පලදින්නයි තිෙන්. රත්තරන් සුරයයක්ක රිදිී සුරයක්කයි තමන්ට කැමති සුරේකට දාලා මේ තෙල්ටික තමන්ට පැළඳගන්න පුළුවන් ඒක එදා රුපියල් පන්දහක් මුදරකට ගන්න පුළුවන්. තුංගනි කාරණාව පින් වතුනි ඔබ දන්නවා චිින්තාමානික තෙල සම්බන්ධව. චිතතාමානික තයිලයේ ම රුපියල් විසි පන්දහක මුදලකට තමයි එදන්නේ. නමුත් එදා දවසේ එක කියන්නේ දාාහත්වය දම මේ පිරිිතර පේවන්න තියලතිනවා තෙල් බෝතල් භාගයක් විතර. ඒ තේල්ටිකමං එදාට රුපියල් දහදාහක මුදරකට දෙනවා. එක් කෙනෙකුට රුපියාල් දහදාහක මුදලකට දෙනවා. ඒ එදා දුන්න තෙල් ප්‍රමාණයේ ම තෙල්බිඳදු දාහයක් විතර. ඒ ප්‍රමාණය එදා ටොපට ගන්නට පුළුවන් චින්තතාමානික්‍යය තෙර සරෝකේසර චින්තතාමාික ොබ දන්නවා. ං කොඩිවිි හදි හුණියන් වලින් ආරක්ෂා වෙන්න තින වටිනාව මහා උභවසම් පන්න තෙර තමයි සරලෝකයේසරු චින්තාමානික්‍ය තෙර හදාට කිසිකෙනෙ රායිතරංගනි දෙනෙන රාජගේ තෙල්ලේල්ලාන් එන්න පයි වදැනට නිකුත් කරන්න දෙන්න එන්න හැ ඒතෙරදනට ඉර නිසා ඒ වගේෙන නැවත මසන්නට එපා. ඉති එනිසා උබ මේ දකින මහා පිම් බිම තුළ අපි හැම වෙලේකම උත්සාහ කළේ ශසනයට යමක් කරන්නට පින්න්නතන කෙනෙක් කිතන්න්න පුළුවන් හාමුර මුොකද මෙිචර පන්සල් හදන්න කියලා කකද මේතරම් ගඩ්නැග ලදී කරන්න කියලා. මොකදද මේ තරන් ප්‍රතිසංස්කරණය කරන්න කියලා පන්න තුනේ තමං උපන් තැන තමං ජීවත්්‍යච්ච තෑන. අපිහිතමු ඔබ ඉපදුනේ ඔබේ ගෙදරනං ඔය කැන ඔබට උරුමේතින ඔබේ ගේනං ඔබේගේ රැහගැනීම ඔබේ නිවාසේ රහගැනීම ආරක්ෂාකන ඔබේ වකීම ඔබ ජන්මේ ලැබේ මේ ලංකාත්වී පේනං ඔබේ ජන්මය ලැබූ මේ දීප ආරක්ෂාකරගණනි ඔබේ වගකීම ක කියරවා. ෞද්ධයෙක් නං බ ආගම රක්ෂාකනය බ වකීමක්නෙන ඔබ ක්‍රස්තියානනි කෙනෙක් නං ඔබේ ක්‍රස්තියානි ආගමා රක්ෂාකන ඔේවකීමන ඔ මුස්ලිං කෙනෙක් නං ඔබේ මුස්ලිං ආගමා රක්ෂා කරගන ඔබේ වවකීමක් වෙනවා. ඒ මුස්ලිම් මේවා ක්‍රිස්තියානිවේවා දෙමල නං ඔබ කෝවිල්ටිකා රක්ෂාකන ඔබේ වකීමක් ෙනනවා. අපි සිංහල වේවා මුස්ලි වේවා දෙමළවේවා බර්ගරවා වෙන ජාතියක් වේවා. නොතනි අපට උරුම ශාස්කෘතිය අපේ ගෙවල්දරුවල් අපේ පන්සල් පල්ලි කෝවිල් දේවාල ඒ තමන්ට උරුමදේ ආරක්ෂා කරගන්නට ඕනේ.ඒවිනේ මිනිීමරාගන්නව නෙමේ ඒවා රක්‍ෂා කරගන්න නිසා මට මුල් ලෝකෙන් පන්සල් ගොටනගන්නට බෑ මට මුල් ලංකාවම පන්සල් නිර්මාණය කරන්න බැහැ එනමුත් මට පුළුවන් මම මේ ඉන්න පන්සලත් තවත් සීමත් සහිත කොටසකුත් නිර්මාණය කරට ඒවාගේ මං ඔබට ඉතාමත්ත වැදගත් ඉල්ලීමක් අද කරනවා. එත මයි මගේ ජීවිතයේ ලොකුවාසාාවක් තියෙනවා. මේ ලංකාවි දුරුවර්ණවෙලාගිය චෛත්‍යරාජාණන් වහන්සේලා ප්‍රතිසංස්කරණය කිරීමට. ඒ වෙනුවෙන් මට වූමනාවෙලාතිරම එවැනි තැම්පිළිබඳ තොරතුරු. එනිසා ඔබ දන්නවනං දුරවර්ණවීගේ චෛත්‍යරාජාන් වහන්සේලා. පන්සරේ තිින්්‍රටික කාලේප කරගන්න විදිහක් නැතිව තියෙන පන්සාල් තියෙනවනම්. ඔබ මාව දැනුවත් කරන්න. බට කිසිම් හතුන් නිමගේ ෆෝර්න්වැඩ නොකරනවනං. ගිරිදර පුරාන විහාරය ගිරිතර කපු ගොඩ කියන ලිපිනයටමට ලියෝමක්ක වන්න. හාමුදුන අසවල්දැ අසවාල් පන්සලේ චෛතරජන් වහන්සේ දුරුවරණ වෙලාති නොල්. ඒක ප්‍රතිසාංස්කරනය කරගන්න බැරි වෙලාතියනෙනවා. එහි වට අ සම්පූර්න දුරුවරාලාද ඔබහසේ පුදව කරන්න කියලා අපි අනිවාරයෙන් කරන්න පුළුවන් උදවක් එඒේ දෙවල්ලනි සිද් කරන්ටත් ඉස්තරට බලාපොරොත්තුවත්ති නො. තින් ඉදිරියටටරන්නතින බලාපොත්තු වැඩකටතු බොහොම. ඒම බලාපොරොත්තු වෙනවා තෙල් ෙහෙත්තුවලින් ලැබෙන මුදල් වලින් මම කරන්න. එවගේම සමස්තලංකා දේශී රුමැන් සුරකීමේ සංවිධානයකුත් අපි නිර්මාණය කරලා රජේ ලියාපතිංචි කරලා තියෙනවා ඒවා පීඉදිරිට කතා කරමු. එවට අප ස්තරරියට රටවෙනුවෙන් ජාති වෙනුවෙන් සමාජයනුවෙන් කරන්න විශාල වෙෙනකොටසක්තිරන. ඒත් අපේ මාදි සහෝදරයන් කීපදනල පන්සරටාප වෙලා ම මතක් කරහ ගඩක් සතුරුුණ එඇත්කවාහදන ගොඩාක් පන්සල්තින විේෂෙන් අුරාධපුර කරුණාගලගේ ප්‍රදේශවල සිම දෙයක් අරගන්න ැරිි පන්සල් තින අප දාව් කරම කියලා. අපි ඉදිරිීට බලාපපුොරොත්තුව වවා පින්නතුනනි එවැනි විහාරස්ථාන ගොඩ නගමින් ශයාල සාමාජික සේවයක් සිදුකිරීම සොඳහා. තින් ඊට පෙර මගේතන ම යර රුවන මගේතන නෙේ මේ ම ලොක හහාමුදර නෙ මේ මගේ අකවර ොහ ර හසවැ ගති පො හමුතුර. එනමුත් ම ති ජීවත්තන පන්සරනි. මගේ යුතුකමක්තියෙනවා මම ඉන්නමේ පන්සල ගොඩනගල ආරක්ෂා කල්ලලා මතු පරපුරොට දායාාද කිරීම. ඒ දදායායද කිරීම කටයුත් අනි වාාරෙන්ම ජනවාරිමාසයක් යාරම්භ කරන්නද බලාපොරොත්ව වෙනවා. ඒ වෙනුවෙන් තමයි මම්මේ තේටි දෙන් කෙනෙ කියනපපුළුවන් හාමුදර ෙල් විකරුණන හා මුර ෙල් ිස්්න්ස් කරනවා මුදුරෝ හි තු හිතු ව දිර මුදල් හම් කරනවා කල. ඔය කොයි චෝදනා කළක්. ඒ ඕනම චෝදනාව මම සිනාමුස මූනින් පින්වදනි ාරගන්නවා එකට හේතුවයි. තන මතෙල් විකුණන්න අනේ හමතෙල්ලින් මුදලක් ගත්තනනි නමුත්මාගේ හිතදන්නවා ඔබද දන්නවා පන්සරට එනකොට සතියකින් පන්සලට එ ඇවිල්ල ගිය කෙනෙක්. තව සතියකින් පන්සල්කොට අම් මේ පන්සේ මොනවාරදයක් ගොඩගලතින. ඒක ඇතැම්ිට මෙනින්ෙන් වෙන්ඒ අත්න භික්‍ෂූන් වහන්සරලම වෙන්න පුළුවන්. ඇතැම්මිටිය ගිහියෙක් වෙන වෙන්න පුළවා. ගිහියකුට හෝ පැවිද් දෙකොට හෝ සතෙකුට හෝ සනහරක්කට සව්පාාවකට හෝ වෙන්න පුළුවන් සෑමගෙනආටම සුවසේ මේ පන්සල ඇ තුළේ බණභාවනා කරගෙන ධර්ම යාරක්ෂා කරන්න තමයි මේ සියල්ලම් කරල තියෙන මේ ඔබ කතා කරන්න ම මේ කතා කරන වෙලාවෙත් පන්සල වටා වැලිය අතුරනෝ. ඒ මිනිස්සුන් පහසුවක්වෙන්න අද පන්සලේ පුංචිවුම් කෑගහ දංඟරන. මට අධජ්‍යකනෙන කෑලකෝ බණන්නාහමය පොඩියු කෑගහනාකි වංකූවා පොඩිය ඔුන්ට දංගලන්න තියෙනෙත් පන්සල විතරණ වැලිමලුව හදපු හම මුන්ටහරි සසතුටුයි. ඒසා ඇයි ගෙදරක පේර්චස් දහයක පහොට ිරිිවෙච්ච පුංචි පටව. පන්සරටආ හම තමයි මේ ඇවිදින්නේ. පන්සරට ආහම තමයි දුවන්නේ. පන්සරටආල කෑ ගහන්නේ. උන්ට කෑගහන්නතියන්නේෙ පන්සරල. නට අන්න තියනෙ පන්සල. දුවගෙන යන්න තියන්නේ පන්සල. වැන්න හම සීර නැති පොළොවත්තින්නේ පන්සල. සිංහල මිනිහට හෝ දෙමල හෝ කවුරුන් හෝ මිනිහට ශේම භූමියතමයි පන්සල. ඒක් ෂේම භූමිය වෙච්ච පන්සල ලස්සනට හදල තියන්නට නි. එනිසා පුංචි උට දඟලන්න කෑගහන්න දුවන්න පණන්න තියෙන්නේත්. මේ පන්සල. එනිසා උන්ට නිදහසේ දුවන්න පණන්න ඇවිදින්න මේ මහපොලෝ හොඳට හදලා මේ සුදදුවැලි අතුරලා මේ මහපොෝ ඇතුරතින උල් කැටවල උන්ගේ හුල් හැපෙන් ඇතුව. න් නිහසේ මේ පුංචි පටවුන්ට ඇවිදල යන්න පුළුවන් පන්සලා. නිර්මාණය වෙනකොට මටහරි සතුටක්තිෙනවා. ඉනිසා මේක ගමට රටට සමාජයට ජාතිනම කරන සේවයක් ඒ සේවය වෙනුවෙන් ඔබගේ අව්‍ය ඔබගේ උපකාරයීමට අවශ්‍ය වෙච්චි වෙලාවා. ඇතැම්යි කනවා සුමනව සහන්තුන් තෙල් බොහෝ ගණන් කියලා. ඒ ගනම් බව ඔන්න මගහරලා. දගයා දුපතාටත්ඇවිදි ගන්න පුළුවන්තත්වයක් ඇති කලතන හැයි පින්නවතුනි රොතු පිටිින් තෙල් ගන්නන්නපා හම දෙනෙ නෑ ඒ කියන්නේඒක්නා තෙල්ුපි දහය පහළුවවිල්ලඟන්නපා එහම දෙන්න නෑ. කෙනෙක් ගෙදර සීමහතරට කුපි හතර හාදන ඕන කිවෝත් එක කල්පනා කරලා බල්ල සුදු විදිරයමන් දෙන්නන්නේ එහම නතු හෝගාන තෙල්ප දන්න තරන් තෙල්බෝතන් හාර පන්සයක් මෙහ පිරිත් කරලා නෑ. ඉතිඒනිසා. ඉතාම සීම සහිත පිරිසක්ති නෝ. ඒ සීම සහිත ප්‍රමාණය. සීම සහිත ඔබ රැගෙන යන්න කෙනෙකත් මතක් කරනවා පින්නතුන ඒගේමති ම දන්නට ගොඩක් අයකවා උපහන්සිය තේටික දුන්නම් සමාර සාක්කවයදදා යයි වැඩ නැදම් මගද විසික්රලත් ැයිකෙල් ැ හිමත්ති අපි දසකට ගහම අපි බනිස් දුන්නන්. හරි බනිස් එකක කරග නේ මටත්ද්‍ය තවේකද ැයි පහත්දන දහඇත මෙචරකතගන් අරයිංකාල දටි සික්රල විසිකර සික්ල න. ඒමත් කරයි දන්න අපේ ගෝ මිනිස්ු එකත් තික ඉති ඉතුල බලාන් ුන්න තිෙ දෙන දවසට එහෙම නොකරයි කියලා හිතය මිනිස්තම ගොඩාක් කියලාට නනි තවකත් දෙෙන අමටත් දෙනනාකටත් දෙන්නන අයරද්‍යන්නේ නැඳදරදන්නනගල ආයනය සික්ල අමනයෑ නිසික් කලලා මේ චරා යන්නබෑ හෙමත්වන පුලන් ඔය තෙල්ෙ එකක් පනස්දාහයි ලක්ෂයගුහම ඔය මනිස්සු තෙල්ෙ කරගන්න හැබේ හරි පෙස්සමට හෙම දෙෙකුත්තුොක තියෙන. තෙල්ලක පනස්දායකුට පස වූ රන තාක් වෙලාල තවත්වොගෝතල ගැට ගහල යනකොටත් අල්ලයන්න මේක වැහද කියලලා. මෙච්චේ ගාණන්නතුව දුන්නට පසේ ඕක හැරුනත්ක යානන්නේ. මොහු හැලුනත්මකද මේ ගිය ගිහි එෙන ගන්න කියලත් පිනිස සවිතයි. හැබැයි මෙහම දෙයක් දනව පින්න්නවොතනැසි ධර් දස පාකතෙල ඉනම් පහල ැවතුස් වදිනවා. ඒට හේතුව සම්පූර්ණ ුද්බලේ තමයි ේතුලළ ගොන්නකට තියනිසා ඉනෙන් පහල කිසිම තැක මේතල දැග යන්නත එබා ඉනෙන් පහල කිසිම තැක මෙතල ගන්නත්්‍ය එප. එම ෑැවත් ද හැ ොද මේ වෂ දගුණ කුත් යන. හෙම ගෑවොත් අනිවාරය එක වස්වා දිනමයක ලබයි පොත්තල උගල්ල නිසා කරන දෙයක් බොම ප්‍රවේශමෙන් කරගන යන්න ඔබට ඉෂ්ටාර් සිද්ධියට හේතුවෙන මහනු බව සම්පන්නමේ මහතල සිද්ා ද ා ත හිතු ප තු න දකට ලබාගනීම සද දා ට අවස් ාව න එකක න හ ෙ ට පි බද ද ත න ේ දවසර විතරක්. අපේ සහන දායමිලකටුපියල් දහදහකරබල බද නිෙසා මේ සියල්ලෙෙන්ම මට ලබෙන මුදල් එකට එකතු කරල ම මේ මහා උතුම් පුුණ්‍ය බොහූමිය මේ උතුම් ගරිධර අයිතිහාසික පුරාණන් මහා ව්‍යාරස්ථානයෙහි. ධර්මසාාලා ගොන්නන්නගෙල්ල මේ අරුද්දුගල ප්‍රතිසාංස් කරනය කරගින් සඳහ බලාපොරොත්තුව වෙනවා. ඒ සඳහා දේශවිදේසව හැමද දෙෙනගේ මා දහරුපකාරමට ලැබේවා කියල ප්‍රාර්ථනා කරවේ. ඉදිරිීටම කරන්න බලාපොරොත්තර මහ විසාල සමාජි කට යුත්ක් වල වනත්. දැනුවත් කරන්න ලාපොත්වයෙන් බැහැඳදනාට බද්ාධති රත්නත්‍රී බලයෙන් ලැබාවු නවර්ෂය සාමි සතුට සව්භාගි වාසනවස පිරි සුම්ම සුභන වසරක් වේවායි සුභාශිරවාද ප්‍රාර්ථනා කරමෙන් රත්නත්‍රය ආශිරුවාදම නැමතත් ප්‍රාර්ථනා කරනවා බැහමදනනාටම තිෙරුවන්සරයි. බුදදසාරන ශීරසධාරා दम् मां सार